ഈസ് അവർ സ്പീക്കിംഗ് ടൈം അതുപോലെ ലാസ്റ്റ് ഇത് ഇംഗ്ലീഷിൽ കഥാകരണ വിളാവട്ടെ മറ്റേ കളിം പാടങ്ങളെ മമ കേളതുണ്ണ അപ്പി വിവിധ അവസ്ഥകളിൽ സാമാന്യ ജീവിതത്തെ ഭാവിച്ചിരിക്കുന്ന വാക്യ കീപ്പയാക് ഇംഗ്ലീഷിയും ഭാവിത്താക്കറേ കൊഹമതി കേള അത് മമ കേളതിനവ യാം കിസി അത്തപ്പസുവീമാക് വരത്തക് ഒബാത്തിൻ സിദ്ധുണോത് ഏട്ട് സമാവില്ലാന്നേ കൊഹമതി കേള സഹ එම අවස්ථාවේදී ඒට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා. How to apologize and responding to an apology. How to apologize and how responding to an apology. ආදරණීය දෙමාපියනි, දරුවන් සමග මේ වාක්‍ය භාවිතා කරන්න. නිවසේදී භාවිතා කරන්න. පුංචි වාක්‍ය තුනක් අද මම කියලා දෙනවා. ඔබට දරුවන් සමග භාවිතා කරන්න මොකක් හරි තමන් අතින් වැරදීමක් අතපසුවීමක් වැරද්දක් සිදු වුණොත් පාවිච්චි කරන්න ඕන වාක්‍ය කිහිපයක් වාක්‍ය තුනයි කියලා දෙන්නේ හොඳට භාවිතා කරොත් නිකම්ම අපිට ඉක්මනටම ඉංග්‍රීසි කතාවට පුහුණු වෙනවා භාවිතය තුලින් කොපමණ ලිව්වත් වැඩක් නැහැ අපි ඉංග්‍රීසි භාවිතා නොකරොත් වැරදි වැරදි කතා කරමු මං එදත් කිව්වා ඉංග්‍රීසි කතා කරන්න බැරි වුණාට ලැජ්ජ වෙන්න ඕනේ නැහැ සිංහල කතා කරන්න බැරි වුණොත් තමයි අපේ අපි ලැජ්ජ වෙන්න ඕනේ. ඇයි? සිංහල භාෂාව අපේ මව් භාෂාව ඉංග්‍රීසි භාෂාව වැරදි වැරදි හරි කතා කරන කෙනා තමයි ජයග්‍රහකයා. ඉතින් වැරදි වැරදි හරි කතා කරමු. ඒක වගකීමෙන් කරමු. භාවිතා කරමු. දෙමාපියනි, ඒ වගකීම ඔබ සතුයි. එහෙනම් අද මම කියලා දෙනවා කොහොමද අපි යම්කිසි කනගාටුවක් ප්‍රකාශ කරන්නේ කියලා. I'm sorry. I'm sorry. I am sorry කියන්න එපා. I'm sorry. Right? I extremely sorry. I extremely sorry. It's my fault. It's my fault. First one, I'm sorry. I'm extremely sorry. It's my fault. මේ වාක්‍ය තුන හරි කුඩයි. තුනෙන්ම කියන්නේ ඒක මගේ වැරද්ද, මගේ කනගාටුව කියලා තමයි ප්‍රකාශ කරන්නේ. Respond to an apology. කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? I'm sorry. No problem. කනගාටුව ප්‍රකාශ කරාම එයාව සැනසෙන විදිහට කතා කරනවා. වනින්නේ නැහනේ අපි. I'm sorry. No problem. I extremely sorry. That's all right. That's all right. It's my fault. It's my fault. That's all right. No problem. That's okay. Never mind. Forget about it. ඔය වගේ වාක්‍ය ගණනාවක් කියන්න පුළුවන්. හැබැයි පුංචි වාක්‍ය තුනයිනේ මං කියලා දෙනවා කියන්නේ. කනගාටුව ප්‍රකාශ කිරීම සහ කනගාටු ප්‍රකාශ කරන අවස්ථාවේ ප්‍රතිචාර දක්වීම. මෙහෙම කියමු. I am sorry. I'm sorry. It's okay. I extremely sorry. No problem. It's my fault. It's my fault. Forget about it. ඒක අමතක කරලා දාන්න. Forget about it. ඔන්න ටීචර් කියලා දුන්නා වාක්‍ය තුනක් කනගාටුව ප්‍රකාශ කිරීම. I'm sorry. No problem. Extremely sorry. It's okay. It's my fault. Forget about it. මේ වාක්‍ය තුන සහ ප්‍රතිචාර තුන හොඳට පුරුදු වෙන්න. යම් කිසි වැරැද්දක් වුණාම කරදරයක් වුණාම මේ විදිහට භාවිතා කරන්න. දරුවන් සමග දෙමාපියන් භාවිතා කරන්න.
එයට ප්‍රතිචාර දක්වන සැටිත් භාවිතා කරන්න. භාවිතය තුළින් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා ඊළඟ වීඩියෝ එකේදී හමු වෙනකොට මම බලාපොරොත්තු වෙනවා ස්පීකින් ටයිම් එකේ සියලුම වාක්‍ය ඔයගොල්ලන් පුරුදු වෙලා ඒ කියලා. Right? Goodbye.